ආයුබෝවන් දිනපතා විකාශය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම උමේෂ් අංජන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ 310 වෙනි කාරක මහා සංඝ සභාව ගැටවේ රාජෝ පනාරාමේදී දදාස් විසිතුන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය මෙවර හෙයන්තුඩුව පුරාණ රාජමහා විහාරයේදී සම්පත් බැංකුවට වසර 36යි ඒ වෙනුවෙන් විශේෂ පින්කමක් මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියෙන් තවත් සමාජ සත්කාරයක් ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභාවේ රැස්වීම අද පැවැත්වුණා. ඒ ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදී. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 310 වෙනි කාරක මහා සංඝ සභාව අද පැවැත්ුණේ එම නිකායේ මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මෙරට පළාත් අටක ස්වාමින් වහන්සේලා ඒ සංඝ සභා නියෝජනය කරමින් මෙම අවස්ථාව සමගින් එක් වුණා. මෙහිදී වැඩම කළ මහා සංඝරත්නය පිළිගැනීම ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක ස්වාමින් වහන්සේ වෙනුවෙන් රාජකීය පඬිත පූජ්‍යපාද අකුරැස්සේ සිරිධම්මනා හිමියන් විසින් සිදු කළ අතර එතෙන් පටන් න්‍යාය පත්‍රානුකූලව සංඝ සභාව ක්‍රියාත්මක කෙරුණා. අනතුරුව පැමිණ සිටි මහා සංඝරත්නය උදෙසා විශේෂ වූ සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණු අතර අතිපෝච්ච කැප්පෙටියාගොඩ සිටිවිමල අනුනායක ස්වාමින් වහන්සේගේ එළඹෙන අප්‍රේල් මාස 4 වනදාටය දින ජන්මදිනය හා පසුගිය දෙසැම්බර් මාස 18 වන දින අනුනායක දෝරයට පත්වීම සහ නාහිමියන්ට සෙත් පැතීම අරමුණු කරගනිමින් මෙන්ම විහාරස්ථානයේ වැඩ වාසය කර පරලෝ සැපත් ස්වාමින් වහන්සේලාට පින් පැමිණවීමද මෙහිදී සිදු කෙරුණා. අද මේ පින්කම සාමයේ ප්‍රාර්ථනා පින්කමක් හැටියට සිදු කරන බවන්නේ ගැටබේ රාජෝපවනාරාම සතිය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුරාධපුර කුමරයා ඔබ වහන්සේ කැපිටියාවල සිරිමලා විහාරනායක ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය එක දිනකින් උදා වෙනවා. ඒ නිසා වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දායක පිටුතුළු එකතු වෙලා මේ කරුණු ලබන ආශිර්වාදාත්මක පින්කමක් හැටියට මේ පින්කම සිදු කරනවා. පින්කම අවසානයේ පැමිණ සිටි මහා සංඝරත්නය විසින් අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක ස්වාමින් වහන්සේ උදෙසා විශේෂ වූ ජයපිරිත් සජ්ජායනයක්ද සිදු කර මෙහිදී ආශිර්වාද එක්කලා. දෙදහස් විසිතුන වර්ෂයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය මෙවර බියගම හෙයන්තුඩුව පුරාණ රාජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. එහි කටයුතු සම්බන්ධයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කළ විශේෂ සාකච්ඡාවක් හෙයන්තුඩුව පුරාණ රාජමහා විහාරස්ථානයේදී පසුගියදා පැවැත්වුණා. එළඹෙන අප්‍රේල් මාස 16 වනදා පෙරවරු 9:41 දෙන සුබ මොහොතින් හිසතෙල් ගෑමේ චාරිත්‍රය පැවැත්වීමට නියමිත අතර හෙයන්තුඩුව පුරාණ රාජමහා විහාරාධිපති
පූජ්‍යපාද වැලමිටියාවේ සීලරතන ස්වාමින් වහන්සේගේ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්ුණා. අප්‍රේල් මාසයේ 16 වෙනි දින 9:41ට ඉදෙන සුබ මොහොතෙන් හේයන්තුඩුව පුරාණ රජමහා විහාරයේ සිදු කරන බව අපි තව ඕනකම මතක් කරනවා. මොනක් නෝ ලෝකවාසීන් වසංගත රෝගයකින් දරුණු ලෙස බැටකාපු කාල පරිච්ඡේදය පසු කරලා නිරෝගිමත් ලෙස නැවත නැගී සිටීමට එළඹුණ අවස්ථාවේ ජාතික මහෝත්සවයේ උත්සවශ්‍රීයෙන් සිදු කරන්න දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විදියටත් ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව විදියටත් ඒ සඳහා අපිට අනුග්‍රහක දායකත්වය ආයුර්වේද සංස්ථාව අපේ අමාත්‍යාංශය අර්ථයේම තියෙන ඒ වගේම මේ ශ්‍රේෂ්ඨ දේශීය ඖෂධ නිෂ්පාදනය කරන විවිධ ආයතන සහ වෛද්‍යවරුන් ඒ සියලු දෙනා සම්බන්ධ කරගෙන ජාතික උත්සවයක් ලෙස රාජ්‍ය නායකයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වීමට අපි අදහස් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ හේයන්තුඩ පුරාණ රජමහා විහාරයේ ඓතිහාසිකත්වයත් එක්ක සම්බන්ධ නිසාම විශාල ආකර්ෂණයක් තියෙනවා. ඒ නිසා ඒ ගම්වාසීන් සියලු දෙනා ප්‍රදේශවාසීන් රටවාසීන් එක මොහොතක මුළු රටම ස්තිල් ගැල්වීමේ ජාතික මහෝත්සවයට මේ ස්ථානයේ පැමිණියත් නොපැමිණියත් මේ චාරිත්‍රයේ පුරාණ ඒ පැවතෙන මේ චාරිත්‍රයේ ඒ ආකාරයෙන් සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විවිධ සංස්කෘතික අංග මේ ප්‍රදේශයේ පාසල් විශේෂයෙන්ම අනිකුත් කලායතන උපයෝගී කරගෙන සංස්කෘතික වැඩසටහනකුත් ජාතික සංස්කෘතික ලක්ෂණ දක්වන වැඩසටහනක් බවට මංගල්‍යය බවට පරිවර්තනය කරමු කියන ආයතනය කරනවා. මේක ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැවිරිච්ච කාර්යභාරයක් විදිහට දීර්ඝ කාලයක් මේ විදිහටම ලංකාවේ නොයෙක් නොයෙක් විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් මේ චාරිත්‍රය පවත්වලා ඒ වගේම මේ චාරිත්‍රයේ තියෙන අනන්‍යතාවයන් අනාගත පරපුරට සංරක්ෂණය කරන්න අපේ දූදරුවන්ට දැකගත හැකි ආකාරයට තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කාර්යය මෙම විහාරස්ථානයේ සිදු වුණත් ඊට සමගාමීවම මේ දිවයින පුරාම ලංකාවේ වේදිරුතුඩු සිරිඳලා දෙවුන්දරතුඩු දක්වාත් මේ විදිහට සියලුම විහාරස්ථානවල රජයේ ආයතනවල ඒ වගේම අපේ පාරම්පරික වෛද්‍ය වෘත්තිකයන්ගේ නිවෙස්වල ආයුර්වේද රෝහල්වල හැම ස්ථානයකම මේ වෙලාවට එකම නැකතකින් එකම දිශාවක් බලලා ලෝකේ එක විද්‍යාවට කරන එක චාරිත්‍රයක් තමයි මේ හිසදෙල් ගෑමේ කටයුත්ත. ඉතින් ඒකට අපි සියලු දෙනාටම ආරාධනා කරනවා මෙවරත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සමග දායකත්වයේ ලබාගෙන අපේ අනාගත නිරෝගී පැවැත්ම අපේ ශරීරයේ උත්තමාංගය තමයි හිසට කරන සත්කාරයක් විදියට ඒ හිසටේ සත්කාරය කළා හිස නිරවුල්ව තබාගෙන මනස නිරවුල්ව තබාගෙන අපේ නිරෝගී දිවි පැවැත්මට සියලු දෙනාටම එකතු වන ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍යමය ආයතනයක් වන සම්පත් බැංකුවේ 36 වෙනි සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කළ සර්වරාත්‍රික පිරිත් සජ්ජහායනාවක් සහ සංඝගත දක්ෂිනාවක් ඊයේ සහ අද පැවැත්ුණා. සම්පත් බැංකුවේ 36 වෙනි සංවත්සරය නිමිත්තෙන් රටවාසී හා ලෝකවාසී ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් සම්පත් බැංකුවේ කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගනිමින් මෙම පිරිත් සජ්ජායනාව හා සංඝගත දක්ෂිනාව පැවැත්ුණා. ඒ සම්පත් බැංකුවේ වර්තමාන සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඔහුගේ ඇයිගේ සිතට කරන සම්භාවයකින් යුතුව සිය සැර නම්බුවක් වෙන විදිහට ඇක්චුලික බැංකුව දෙක දෙනෙක් ඉන්නේ එක රජයක් හැටියටම යුතුයකම වගේ සරණං ගච්ඡාං පි සංඝං නිබ්බං සම්පත් බැංකුවේ 36 වෙනි සංවත්සරය අනුස්මරණය කිරීමෙන් අපි බෞද්ධ සංගමය සම්පත් බැංකුවත් සමග මෙම මූලස්ත්‍ර පරිශ්‍රයේ සර්වරාත්‍රික පිරිස් දේශනාවක් පවත්වලා සාංගික දානමය පින්කමක් ගංගාරාම විහාරස්ථානයේ පවත්වනවා. අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ බැංකුව පටන්ගත්ත සියලුම දෙනා මේ
ලෝකෙ ජීවත් වෙන සියමනම් ඒ සියලු දෙනාට සෙත්පැතීම සහ මේ ලෝකෙන් සමුගෙන තියෙනවනම් ඒ සියලු දෙනාට පින් පමුණවන්න ඒ වගේම මේ බැංකුව පවත්වාගෙන යාම සඳහා උදව් උපකාර කළ සියලුම ගනුදෙනුකාර භවතුන්ට සියලුම ඔවුන්ගේ පවුලේ සැමටත් සෙත්පැතීමට ඒ වගේම වර්තමාන සභාපතිතුමා කලමනාකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් අපගේ ඉතාමත්ම කරුණාවෙන් සේවය කරන සියලුම සේවක මණ්ඩලයටත් ඔවුන්ගේ පවුලේ සැමටත් ආශිර්වාද කිරීම තමයි මේ පිරිත් දේශනාවේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ. අනතුරුව අද උදෑසන හිල් දානමය පින්කමක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී පූජ්‍යපාද කිරින්දේ අසජී ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය උදෙසායි. මෙම අවස්ථාව සමගින් සම්පත් බැංකු කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක් වුණා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිකාවේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ කල එළිදැක්ම ඊයේ එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙවර ඉංගි නමින් එය නම් කර තිබුණා. බෞද්ධ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසින් ප්‍රථම සංදර්ශනය මහා සංඝරත්නය උදෙසා මෙලෙස පැවැත්වුවා. උඩරට පහතරට සබරගමුහා වෙනස් සාම්ප්‍රදායික නර්තන මෙහිදී එළිදැක්වුවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මෙය සංවිධාන කර තිබුණා. මෙම අවස්ථාවට මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනා හිමියන්, අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේණිරවේ ශ්‍රී උපාලි අනුනා හිමියන් ඇතුළු පූජනීය මහා සංඝරත්නය වැඩම කළ අතර ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති, බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේද මෙම අවස්ථාව සමගින් එක් වුණා. මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධනය කිරීම උදෙසා ක්‍රියාත්මක කරන පුදබිමට සවියක් වැඩසටහන යටතේ අක්කරේපත්තුව ශ්‍රී විජයාරාම විහාරස්ථානය වෙත මූල්‍යමය පරිත්‍යාගයක් පසුගියදා ලබා දුන්නා. ඒ පුවතත් සමගින් දැන් රට වටා පුවත්. මෙම මූල්‍යමය පරිත්‍යාගය නිරවශයෙන් මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහතා විසින් පරිත්‍යාග කළා. ඒ පුණ්‍යවර්ධන සමිතිය මගින් අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ අඩයාලි වෙම්බු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් අකරපත්තුව විජයාරාම විහාරස්ථානයේ සිව්පසාදහර වශයෙන් මාසිකව මුල්‍යාධාර ලබා දීමට ගරු සභාපති දේශමාන්‍ය ඉසුරු ජයවර්ධන මැතිතුමන් ප්‍රධාන පාලක සභාව කටයුතු කළා. ඒ පිළිබඳ සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගෞරවය, ස්තුතිය, පුණ්‍යානුමෝදනාව මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියටත් මේ කටයුත්ත අම්පාර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක මණ්ඩලය මැදිහත් වීම තුළින් අදයාලි වෙම්බු ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩලය මගින් සම්බන්ධීකරණයෙන් ඉදිරිදී ක්‍රියාත්මක වුණා. මේ පිළිබඳ නැවත වතාවක් අපේ පැරණිතම බෞද්ධ ආයතනය වන පුණ්‍යවර්ධන සමිතිය කරන සත්ක්‍රියාවට පුණ්‍යානුමෝදනා කරන අතර පුණ්‍යවර්ධන සමිතිය මගින් කරන
ආගමික සමාජීය මෙහෙවර සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු ලේකාධිකාරී අතිගෞරවනීය මුගුරුවෙල අනුරුද්ධ නායකතුමා වහන්සේගේ ඉල්ලීම පරිදි මාතර ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය මෙවර අක්කරපත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සඳහා විශේෂයෙන්ම සිව්පස ආධාර කැපකරු වැඩසටහන යටතේ අපි මාසිකව මූල්‍යමය දායකත්වයක් ලබා දීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් අද නිල වශයෙන් එම පරිත්‍යාගය සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු ලේකාධිකාරී අපේ ගෞරවනීය මුගුරුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේට පරිත්‍යාග කිරීම අද දිනේ සිද්ධ වුණා. අපි විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල බොහොම අසීරුවෙන් අපහසුවෙන් සම්බුද්ධ ශාසනයේ ඉරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා සහ විහාරස්ථාන පිළිබඳව මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය විශේෂ සම්බන්ධීකරණ දායකත්වයක් ලබා දීලා ඉදිරි කාලයේදී විශේෂයෙන්ම ශාසන ආරක්ෂක මණ්ඩලය හරහා බෞද්ධ නාලිකාවත් ඒකාබද්ධ කරගෙන ඉදිරියේදී පුළුල් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න සලසුම් කරනවා. මහා විශාල වනාන්තරයක් උනත් ලස්සන වෙන්නේ මල් පිපිලා තියෙනකොට. අන්න ඒ වගේ ඕනම සමාජයක් ඕනම රටක් ලස්සන වෙන්නේ පුංචි දරුවන්ගේ හිනාවෙන්. හැබැයි ඔබ දන්නවද මේ මොහොත වෙනකොටත් ශ්‍රී ලංකාවේ බොහෝමයක් කුඩා දරුවන්ට ඔවුන්ගේ සිනහව අහිමි වෙලා තියෙනවා. බොහෝමයක් දරුවන් මේ වෙනකොටත් මහරකම අපේක්ෂා රෝහලේ අපේක්ෂාවන් වෙනුවෙන් බලාගෙන සිටිනවා. ඉතින් සමාජ වගකීමක් සහිත කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ විදිහට අපි හිතුවා අපිට පුළුවන් විදිහට ඔවුන්ට උපකාර කරන්න. අන්න ඒ නිසාම තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය 6 වෙනි වතාවටත් සංවිධාන කරනු ලබන ඇලර්ට් ව්‍යාපෘතිය මගින් ඔවුනට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය වගේම සනීප ආරක්ෂක ද්‍රව්‍යත් ලබා දෙන්නට හිතුවේ. හැබැයි මේ කාර්යය අපිට තනියෙන් කරන්න බෑ. ඒ සඳහා ඔබේ උදව් උපකාර අපිට අවශ්‍ය වෙනවා. ඔබට පුළුවන් අපිට කතා කරන්න. කතා කරලා ඔබේ සහයෝගයත් අපිට ලබා දෙන්න. වෙන මොකටවත් නෙවෙයි. නැති වී ගිය අපේ පුංචි පැටවුන්ගේ හිනාව ආයෙමත් ඔවුන්ට ලබා දෙන්න. කතා කරන්න කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ ඇලර්ට් ව්‍යාපෘතියේ ව්‍යාපෘති සභාපතිනි 077-1800-989. අම්පාර ඓතිහාසික දීඝවාපී මහා සැරදුන් වහන්සේගේ ප්‍රතිනිර්මාණ කටයුතු මෙවන විට සිදු කරමින් පවතින අතර අඩි 50කට අධික උසක් දක්වා සැරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු සිදු කර තිබෙනවා. අභාවයට පත්ව තිබූ ඓතිහාසික දීඝවාපී මහා සැරදුන්ගේ ප්‍රතිනිර්මාණය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ සමගින් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජලයේගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ මාධ්‍යචාලයේ අත්වැල් පැනගත්තේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා වර්තමානයේ සිදු කෙරෙන මහානීය පුණ්‍ය කර්මයකට උර දෙමින්. ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරෙන දීඝවාපිය මහා සැරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු වෙනුවෙන් ශක්තිය සපයන්නේ දෙස් විදෙස් සුභාසක් පරිත්‍යාගශීලී සදහවත් බෞද්ධ ජනතාවයි. අඩි 50කට අධික උසක් දක්වා සැරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු මෙවැනි විට සිදු කර ඇති අතර සැරදුන්ගේ ඉදිකිරීම කටයුතු සඳහා පරිත්‍යාගශීලී සදහවත් ජනතාව පරිත්‍යාග කළ ගඩොල් විවිධ ප්‍රමාණයන්ගෙන් සමන්විත වන බැවින් නිෂ්පාදනය කළ ගඩොල් ලබා ගැනීම නවතා තිබෙනවා. නමුත් සැරදුන්ගේ ඉදිරි ප්‍රතිනිර්මාණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ගඩොල් ඇතුළු අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පරිත්‍යාගශීලී ඔබට මුදල් පරිත්‍යාග කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. ඒ අනුව ලංකා බැංකුවේ තැප්‍රෝබෙන් ශාඛාවේ දිගවාපී අරුණ යන ගිණුමට මුදල් බැර කළ හැකි. ගිණුම් අංකය 86.84. මේ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා 0774-14-3729 යන දුරකථන අංකය අමතා ව්‍යාපෘති භාර නිලධාරීතුමා සම්බන්ධ කරගත හැකි.
ඒත් සමගින් අදට નિયમિત සුසන්දේශ අපගේ ප්‍රධාන පුවත් විකාශය මින්නිමවට පත්වනවා. ද බුඩිස් ටීවී YouTube නාලිකාව සහ ද බුඩිස් ටීවී Facebook පිටුව ඔස්සේ පසුගිය සුසන්දේශ පුවත් විකාශයන් ඔබට නැරඹිය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.